ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියදම හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් අද පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්යාණී ධර්ම ආශ්‍රමයේ තැන්පත් කොට තිබුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට පිටත්වීම ආරම්භ වුණේ අද පස්වරු එකට පමණ. ප්‍රථමයෙන් ශ්‍රී දේහය පාර්ලිමේන්තු වටරවුම වෙත වැඩමවීමෙන් අනතුරුව අවමංගල්‍ය පෙරහැර ආරම්භ වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහයට ගුවනින් පුෂ්පපහර පුද කෙරුණේ රැස්ව සිටි සැදැහැවතුන්ගේ සාදුනාද මැදියේ. පාර්ලිමේන්තු මාර්ගය හරහා පැමිණි අවමංගල්‍ය පෙරහැර පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව ශ්‍රී දේහය ක්‍රීඩාංගණය මැදියේ ඉදිකොට තිබූ විශේෂ පීඨයේ තැන්පත් කෙරුණා. අවමංගල්‍ය උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියදම්ම අනුනායක හිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද එක්ුණා. අර ආරණ්‍යවාසී භික්ෂූන්ගේ චාරිත්‍ර ධර්මත් භාවනා සම්ප්‍රදායත් ඉතා හොඳින් ආරක්ෂා කරගෙන භාවනා යෝගාශ්‍රම රැසක් මේ ලංකා පුරා පවත්වාගෙන යමින් ප්‍රකට කම්මට්ඨානාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියටයි නා උයනේ අරියදම්ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු කළේ. ලාංකික සංඝ සසුනේ ධර්ම ප්‍රචාරණ පිළිබිඹුව ජාත්‍යන්තරය තුළ සලකුණු කළ නා උයනේ අරියදම්ම හිමිපාණෝ භාවනාව විශේෂ ප්‍රකට කළ ගැඹුරු නැඹුරුව තුළින් විෂද කරනුයේ අධ්‍යාත්මිකව උන්වහන්සේ තුළ පැවති අති ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයයි. අතිපූජ්‍ය නා උයනේ අරියදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමාමහ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති. බුදුසසුනත් සංඝ සමාජයත් බැබළවූ පරමාදර්ශී සුපේක්ෂල ශික්ෂාකාමී උතුම් සංඝ හිමිනමක් වූ අපවත් වූ අතිපූජ්‍ය නා උයනේ අරියදම්ම නායක හිමිපාණන් වහන්සේට අමාමහ නිවන් සුවත්වේවායි ප්‍රාර්ථනා කරමි. රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය. නායක ස්වාමින් වහන්සේ මේ රටට කරපු සේවය, බෞද්ධ ජනතාවට කරපු සේවය, සමාජයට කරපු සේවය අතිවිශාලයි. රටටම සංඝ පරපුරකටම ආදර්ශයක්. වහන්සේ සියලු දෙනාටම පංශුකූලයේ ලබා දීමේ අනතුරුව අනුනායක හිමියන්ගේ ශ්‍රී දේහය චිතකයේ වෙත වැඩම කෙරුණා. සුහසක් බෞද්ධ ජනතාවගේ සෝසුසුම් මැද්දේ චිතකයට ගිනි දැල්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.